Yamaha FZS V3 Redefine your realm. බලාපොරොත්තු වෙන්නේ පොදු ජන පෙරමුණයි. අපි දෙගොල්ලම එකට එකතු වෙලා එක නායකයෙක්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි කියනවා වර්තමාන ජනාධිපතිතුමා අනාගත ජනාධිපති කරන්න. මොකද හේතුව ඊළඟ එන ජනාධිපතිවරයාට කිසිම බලයක් නැහැ. ඇවිල්ලා කරන්න පුළුවන් ගෙන්ගිඩියක් නැහැ. ඒකින්ද අපි කියන්නේ එක කතාවයි. මෛත්‍රී මාත්‍යා නැවත ජනාධිපති කරන්න, මහින්ද මාත්‍යා අගමැති කරමු. ඉතින් අපිට එක යුසුවයි ගහන්න තියෙන්නේ. වැඩේ ඉවරයි. හැබැයි ජනාධිපතිත් ඒගොල්ලන්ගේ, අගමැතිත් ඒගොල්ලන්ගේ, ඇමතිත් ඒගොල්ලන්ගේ, කැබිනට් ඇමතිත් ඒගොල්ලන්ගේ අපි නිකන් ගිහිල්ලා බෝඩ් ලෑලි වගේ හේත් වෙලා ඉඳ අපි සූදානම් නැහැ. මම හිතන්නේ මේ කාල සීමාව තුළ හොඳම විහිළුව එක තමයි අපි පැහැදිලිව කියනවා ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් තමයි අපේක්ෂකෙක් අපි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අගමැතිවරයා විය යුත්තේ මේ රට යුද්ධෙන් ගලවා ගත්ත, ජනතාවගේ ආදරය දිනාගත්ත මහින්ද රාජපක්ෂ මැතිතුමා. දෑසිරි ජයසේකර මැතිතුමාලා අවුරුදු 3ක් ජාතික ආණ්ඩු ගහලා රට කෑව. එහෙම ජාතික ආණ්ඩු ගහගෙන රට විනාශ කරපු අයත් එක්ක එක්කහු වෙන්න ලෑස්ති නෑ. රටේ බහුතර බලය තියෙන්නේ පොහොට්ටුවට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලේකම් දෑසිරි ජයසේකර මැතිතුමා ප්‍රකාශයක් කළා. අපි තනතුරු බෙදා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන්න ඕනේ කියලා. අපි අහන්න කැමති මේකද ප්‍රමුඛතාවය. සාකච්ඡාවට හතරක් පැවැත්වුවා. තනතුරු බෙදා ගැනීම ගැන අපි කිසියෙත් කතා කරේ නැහැ. අපිට නෑ තනතුරු පිළිබඳ ගිජුකම. මේවා නෙවෙයි ප්‍රශ්න. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණා සාකච්ඡා කරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මේ සාකච්ඡාව මේසේ කළ යුතු කාරණා ඇයි මේ වෙන වෙන තැන්වල ගිහිල්ලා කතා කරන්නේ? මේක හරියට අපි දකින්නේ මේ දයාසිරි ජයසේකර මහත්තයෝ අර හනිමුන් දවසට ගිහිල්ලා හෝටලේ කාමරයක් ඇතුලේ කරන්න ඕන වැඩේ අපිට පේන දැන් වැල්ලේ ගිහිල්ලා කරන. ඉතින් ඇත්ත වශයෙන්ම අපිට අත්දැකීම් තියෙනවා මේ මාලිකම් දයාසිරි ජයසේකර මහත්තයා ගැන අනතුරු බෙදා ගැනීමට දක්ෂ කෙනෙක්. ඕන වෙලාවක තනතුරක් තියෙනවා නම් ඒ තනතුර නිසා එහාටද මෙහාටද කොහාටද ඕනම තැනකට යන්න පුළුවන් කමක් තියෙනවා. Hiru Gossip.lk